අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත කතානායකවරයාත් කොවිඩ් එන්නත ලබා ගනි අපි නම් එන්නත ගත්තේ මාධ්‍යවේදීන්ට බයි SB කියයි අපි මන්ත්‍රීවරුන් උනාට මිනිස්සු නෙවෙයිද පොදුජන පෙරමුණු මන්ත්‍රී ගුණතිලක කියයි කොවිඩ් එන්නත මුලින්ම සාමාන්‍ය ජනතාවට දේශපාලනචින් අන්තිමට සජිත් කියයි කොවිඩ් ආසාදනය වූ පුද්ගලින් 28 දෙනෙක් මේවන විට දැඩි සත්කාර ඒකකවල ගෝලීය කොවිඩ් ආසාදිතින් කෝටි 11 ඉක්මවයි තවත් නව කොවිඩ් ප්‍රභේදයක් එංගලන්තයෙන් ශ්‍රී ලංකාවේ පළමු ඝනාපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් විවෘත වෙයි කසල කුසලයෙන් රට මුදා ගන්නවා කුණු කතා අදින් ඉවරයි ඇමති ඩලස් කියයි කයිවාරු නොගහ රටේ කසල ප්‍රශ්නෙට විසඳුම් වශයෙන් පසුගිය රජයේ යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පාටලි රජයට කියයි ටයිල් මගඩියක් විමල් අල්ලගනි හොර රහසෙන් රටට ගෙන ආ ටයිල් තොගේ රේගු බහරේට ඉලදහරින්ටත් ඇමතිගෙන් ඩොස් අමාත්‍යංශ කිහිපයක විශේෂ පතයන් වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝදිනකින් ශ්‍රී ලංකාවට ඇමති ගම්මන්පිල කියයි ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂයට ශ්‍රී ලංකා දේශපාලන පක්ෂවලින් අදත් ප්‍රතිචාර ප්‍රථමින් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ පළමු ඝනාපද්‍රව්‍ය බලාගාරය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා මෙම අවස්ථාවට එක්වෙමින් විදුලි බලාමාත්‍ය ඩලස් අල්හප්පෙරුම් මහතා සඳහන් කර සිටියේ කසල කුසලෙන් රට මුදා ගනිමින් කුණු කතා අදින් අවසන් වන බවයි වරායේ සිට කොළොන්නාව නිමා සංකීර්ණය දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නලමාර්ගයේ අනවසරින් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. මෙහිදී දීගවාපිය අරුණ අරමුදල සඳහා ලංකා ඛනිජ නියෝජිතයින් විසින් රුපියල් 13,45,000ක මුදලක් අග්‍රාමාත්‍යවරයාට බාර දීමද සිදු කෙරුණා. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපහාර තිලිනයක් ප්‍රදානය කළා. අපි ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරා යන ගමනේදී අපිට තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව අපේ ධාරිතාව අතිශයින්ම තීරණාත්මක වෙනවා. මේ වෙන විට ගරු අග්‍රාමාත්‍යතුමනි අපි මෙට්‍රික් ටොන් 10,000ක ධාරිතාවයක් තියෙන ටැංකි 9ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් කරන්න පුළුවන් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයේ ඒ වගේම හම්බන්තොට තෙල් පිරිපාදු තුනක් ආරම්භ කරන්න. ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සා ගෑස් ගොඩ ගැනීමේ කටයුත්තත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව දුක් විඳ යුගය නුදුරු අනාගතයේම අවසන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙමින් මන් නිහඬ වෙනවා. කිරවල පිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝනාපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10ක විදුලිය ජනනය කරන මෙම කෙරවල පිටියේ ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය මගින් දිනකට නාගරික ඝනාපද්‍රව්‍ය ටොන් 600-800 අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතයි. කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමගින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වන අතර පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහාද මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමක් වනවා. කොළඹ නගර සභාව ලංකා විදුලි බල මණ්ඩලය සහ පෞද්ගලික ආයතනයක් ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15ක්. අපි සියලු දෙනාම ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත් වෙලා ඉන්නේ ශ්‍රී ලංකීය බලශක්ති ශාස්ත්‍රයේ තවත් වර්ධනීය ලකුණක් ඉදිරිපිට මේක රටේ බලශක්ති විප්ලවයේ තීරණාත්මක අවස්ථාවක් මේ सिद्ध කරන්නේ ජාතික බල පද්ධතිය පන ගැනීම විතරක් නෙමෙයි පරිසරයට ආදරය කරන ලස්සන රටක හීනය සඳහා තබපු යෝධ පියවරක් විදියට අද ඉතිහාසයට එකතු වෙනවා කසල අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක් කුණු කතා අදින් ඉවරයි
ඔබතුමාගේ අතින් ලබන මාසේ 5 වෙනිදා සටහන් වෙනවා තවත් පරිච්ඡේදයක් ලංකාවේ ස්වභාවික ද්‍රව වායු LNG පළවෙනි බලාගාරය මේ කෙරවල පිටිය පරිශ්‍රයෙන්ම මාර්තු මාසේ 5 වෙනිදා ආරම්භ කරනවා ගරු අගමැතිතුමාගේ සුරතින් ඉතින් අපේ රටක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් පාට පාට කණ්ණාඩි ඇස්සලා දාගෙන නෙමෙයි මේ ගමන අපි යනවා හෙට දවසේ අපි තවත් එක ඉතාම ඓතිහාසික පියවරක් තියනවා ලංකාවට ස්වභාවික වායු LNG සැපීමේ ජාත්‍යන්තර ටෙන්ඩරය හෙට අපි ලෝකයට විවෘත කරනවා තවදුරටත් කල් මරමින් නොසිට මෙරට කැලිකසල අර්බුදය විසඳීම වෙනුවෙන් පසුගිය රජයේ විසින් යෝජිත සහ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති හැකියක්මනින් ක්‍රියාත්මක කරන ලෙස සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පික රණවක මහතා සඳහන් කරනවා ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් සඳහා අපි කටයුතු යෙදුවා. අයනෝ සාර්ථකව නිම කළ ව්‍යාපෘතිය උනේ අද කෙරවල පිටියේ විවුර්ත වෙන මේ ව්‍යාපෘතිය. ඒ ගැන අපි සතුටු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ විදුලි අයක්‍රමයක් තනා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය අපිට කිව්ව රුපියල් 23ට වඩා විදුලි එකකයක් දෙන්න බෑ කියලා. හැබැයි අපි රටේ මේ රටේ අපි දන්නවා විදුලිය ඇතැම් අවස්ථාවල රුපියල් 90ටත් රීසල් බලාගාර වලින් ලබා ගන්නවා. නමුත් මේ කසලින් විදුලිය එකට අනුමැතියක් අපට ලැබුණේ නැහැ. ඉතින් මේ සාර්ථක වෙන නම් අනිවාර්යයෙන්ම කසල වෙන් කර යුතු වෙනවා. වාතලයට මුදා හරින ප්ලයි ඇයි පහලින් නිපද වෙන ඝන අලු වලට විසඳුමක් අවශ්‍යයි. ඒ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වෙන නියමිතයි. මේ රටේ පළවෙනි කසල අංගනේ විද්‍යාත්මක ඉදි කිරීමට මුල් වූ පුජ්‍යලයා ලෙසත්, ඒ වගේම කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමටත්, ඒ වගේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමටත් හැකියිම ගැන මම ආඩම්බර වෙනවා. හැබැයි අරුවක්කාරු ව්‍යාපෘතිය ආණ්ඩුවට විශේෂයෙන්ම විශේෂ වගකීමක් තියෙනවා. කයිවාරු නොගහ හැකි ඉක්මනින් මේ ව්‍යාපෘතිය අවසන් කළා. මේ රටේ කසල ප්‍රශ්නේ විසඳීමට පියවර ගන්නා ලෙස. කොරෝනා මර්ධන එන්නත ලබා දීමේදී ප්‍රමුඛත්වය මහජනතාවට ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රාජාංගන ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සත්කාර වැඩසටහනට එක් වෙමින් මන් රජයට කියන්න කැමතියි අපේ රටේ ලක්ෂ 220ක් ජනතාවින් එන්නක් ලබා දෙන එක කොටසකකට ලබා දීලා හරියන්නේ නැහැ මේ රටේ සෑම සියලු දෙනාටම ලබා දෙන්නට ඕන ආණ්ඩුවට මම කියන්න කැමතියි කරුණා කරලා එන්නක් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා ප්‍රමුඛතාවය මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් අප කැප වුණු ඒ කණ්ඩායම් සමහර වෛද්‍යවරුන්ට වේතනේ ගෙවන්න නැහැලු වැටුක් දීමනා ගෙවන්න නැහැලු මෙහෙම කොහොමද රටක් දුවන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ සමහර අයට ඇයි මේ ආණ්ඩුව වැටුක් ලබා නොදෙන්නේ මොන විහිළුවක්ද කොමේ විශිෂ්ට රජය කොමේ වියත් ආණ්ඩුව ආණ්ඩුවට අපි කියන්න කැමති බොහොම පැහැදිලිවම කරුණා කරලා එන්නක් ලබා දෙන විට ලක්ෂ 220ටම ලබා දෙන්න දැන් අපි වගේ දේශපාලකයන්ට අන්තිමට ලැබුණට කමක් නැහැ ඉස්සෙල්ලම දෙන්න ඕනේ මේ රටේ ජනතා පොදු ජනතා අපි යන්නේ නැහැ අපේ එන්නත් වරප්‍රසාදේ ලබා ගන්න මේ රටේ ජනතාව අමතක COVID-19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් ෂීල්ඩ් එන්නත අද කතානායක මහින්දියාපා අභිවර්ධන මහතා ලබා ගත්තා මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුම් සාරීස් ගෝපාල් බාග්ලි මහතා ද එක්ව සිටියා COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට එන්නත ලබා දීම අද දිනත් සිදු කෙරුණා. පෙරවරු අටට එන්නත් කරන කටයුතු ආරම්භ කෙරෙනු අතර එහිදී කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාද එන්නත ලබා ගනු ලැබුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ එන්නත ලංකාවට ලබා දීම සම්බන්ධව ඉන්දිය රජයට සිය ස්තුතිය පළ කළ කතානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දිය මහකොමසාරිස්වරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර තිබෙනවා. එසේම අද මධ්‍යාහන 12 වන විට ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබූ බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන ඒකකයේ වැඩිදුරටත් සඳහන් කළේ. කොහොමද එන්නත ලබා ගත්තද? ඔව්. ජනතාවට ලබා දෙන්න කිව්සෙනින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් නෑනේ. ඒක තනිකර අසත්‍යයක්නේ.
දෙමන්දක ඉස්සරවම දුන්නේ ආරක්ෂක අංශයට ඊපස් සෞඛ්‍ය අංශයට ගොඩක් අය දුන්නානේ දීලා මේ මන්ත්‍රීව කියන්නේ මේ මිනිස්සුනේ ඇයි මන්ත්‍රීව හැටියට මේ විදිහට වපරහින් බලන්නේ ඉතින් අනිත් එක 60න් 60න් ඉහළ ඕන කෙනෙකුට ගහන්න මේ අවසර දීලා තියෙන ඉතින් මම ඒ ගණේට අයිති එක්කනේ දැන් මම දකින්නේ මේක කිසි වරදක් අපේ සීල දෙනාටම පුළුවන් ඉක්මනින් අපේ රජයේ කටයුතු කරන්න මම ওই මාධ්‍ය වේදින් හින්දා තමයි නැත ගත්තේ ඇත්තටම අපිට ආදරේට නෑ නෑ ඔයාලට තියෙන බයට ජනතාවට දෙනවනේ පුතා ජනතාවට දීගෙන යනවනේ දැන් කොහොමද මං ඉතින් අවුරුදු 60 පැන්න වෙනවනේ කියන්නේ මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාත තුල පුද්ගලින් සඳහා එන්නත් කරන කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා එසේම පැලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ සේවකීන්ට හා නව මැනින් වෙළඳ සංකීර්ණයේ සේවකීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද සිදු කෙරුණා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උතුරුමැද පළාත් සභා කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ඇටවීර වැව මරදන් කඩවල කැකිරාප ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා පසුගිය 15 වනදා බස් රථයකින් කැකිරාප ප්‍රදේශයේ බලා යමින් සිටියදී එම බස් රථය තුලම මියගොස් තිබුණා. පසුව සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතෙකු බවට අද දින තහවුරු වූ බවයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලින් 25 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 756 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 172ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 168ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 73ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 343 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර මේ වන විට පුද්ගලින් 28 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ දක්වා තිබුණේ 79යි. ඒ වගේම මෙහි ඇඳන් සංඛ්‍යාව දැන් 11766ක් ලෙස වාර්තා වෙනවා. එයින් ඇඳන් 6747ක් රෝගීන් සඳහා භාවිතයට ගැනෙනවා. දැඩි සත්කාර ඒකකවල 28 දෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. එක්සත් රාජධානියෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ අධ්‍යයනයකින් පසුවයි. මෙම වෛරස් ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයට සමානකම් දක්වන බවටයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබාගත් සාම්පල පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලින් 38 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. එසේම මෙම නව වෛරස් ප්‍රභේදය එන්නත්වල ඵලදායීතාවය අඩු කිරීමට හේතු වනු ඇති බවටයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ අතර ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතෙන්ගේ සංඛ්‍යාව කෝටි 11 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් මරණ 9000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ ගෙවුණු සතිය තුළ වෛරස් ආසාදිතින් 16%කින් පහත වැටි ඇති බවයි. අමුද්‍රව්‍ය ලෙස හඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන් වූ ටයිල් තොගයක් වහාම රේගු බාරයට ගන්නා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අමුද්‍රව්‍ය ලෙස හඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන් වූ ටයිල් තොගයක් වහාම රේගු බාරයට ගන්නා ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් මේ පහුගිය කාලය ඇතුළතදී අධ්‍යක්ෂක රේගු බාරය ජෙනරාල්ද කියලා දෙනවා ටයිල් ඉම්පෝට් කරන්න දෙන්න කියලා අමුද්‍රව්‍යයක්. ඒක වැරදි. අපි ඒක නැවතියා. ඒක මට ආව කම්ප්ලේන් එක. මට ආවට පස්සේ මම සෙක්‍රටරියට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙනවායි කියලා. ඊට පස්සේ එතුමා හොයලා බලලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ කස්ටම් DG-ට වෙනම මෙසේජ් එකක් ගහුවා මේක නවත්තන්න කියලා. මේ ලියුම අවලංගු කරන්න කියලා. ඊළඟට මේ පර්සනලි කස්ටම් එකේ මේ වැඩේ හෑන්ඩල් කරපු ඔෆිසර් එයා මට කතා කරා. ඊට කලින් දැනගත්තා ඒක වෙනදී. එයාට මම එවලම උපදෙස් දුන්නා අද යා ඒක ක්ලියර් කරන්න ඉන්නේ. ක්ලියර් කරන්න එපා කියලා. This is the tile we import and manufacture. And we have given them 37.99 yellow edition
37. Well, I can't believe that 37.8 value addition for this tile. I don't know if so. Not for this tile, sir. For the processing, yes. Plus packing. Make a tile. I'm going to the value addition. Make a couple. Inspection of the government. Investigation. Make a curly. We're going to go out of Kisuba. Make a thing. Make a thing. Make a thing. Make දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථා ලබා දීමේ අරමුණින් ආනයනයේ නවතා ඇති පසුබිමක මෙරටට ටයිල් සෙරමික් ඇතුළු නානකාමර උපාංග ආනයනය තහනම් කරනු අතර පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අනුමැතිය ලබා දීමෙන් අනතුරුව එම උපාංග ගෙන්වීමට පනවා තිබූ තහනම ලිහිල් කෙරුණා. මේ අතර එදිනම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් එම භාණ්ඩ ආනයනය තහනම් කර එම භාණ්ඩ ගෙන්වීම සඳහා නායවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන ලෙස බැංකුව වෙත ලිපි මගින් දැනුම් දෙනු ලැබුවා. මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් දැඩි පීඩාවන්ට ලක් වෙ ඇති බවයි ව්‍යාපාරිකයන් සඳහන් කළේ. මේකට අනිවාර්යෙන් අපිට සහනයක් වෙන්න ඕන. ගුණ ගන්න බඩුවක් තියෙන්න ඕන සාධාරණ මිලකට. ඒතකොට තමයි පාරිභෝගිකයට සහනයක් වෙන්නේ. ඒ වගේම අපිටත් සහනයක් තියෙන්නේ. දුෂ්කර කාලයක් අපිට උදා වෙලා තියෙන්නේ මේක. පාරිභෝගිකයන්ට යම්කිසි සේවාවක් හෝ යම්කිසි දෙයක් කරගන්න විදියක් නැතුව ඉන්නේ. ඩොලර් එක ඉහළ යනවයි කියලා තමයි මේක නවත්තලා තියෙන්නේ. නමුත් ඩොලර් එක ඉහළ යෑම නැවතුනේත් නැහැ. මෙහෙම ගියොත් නැත්තටම නැති වෙනවා මේ මාකට් එක. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, වහාම මේකට මැදිහත් වෙන්න. දිවයින පුරා රෝහල් කිහිපයක කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක නිරත වුණා. වසර ගණනාවක් මුළුල්ලේ සිදුකරන ලද ඉල්ලීම් වලට වගකිය යුතු පාර්ශ්වමකින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකීන් අද මෙලෙස සංකේත වැඩවර්ජනයක නිරත වුණා. සම්පූර්ණ කළ සියලුම සෞඛ්‍ය ආදේශක සේවකීන් ස්ථීර කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000ක් කිරීම, සියලුම සෞඛ්‍ය සේවකීන්ට අවදානම් දීමනාවක් ලබා දීම, උදුරාගත් උත්සව අධිකාරම් දීමනාව පොලී රහිතව ලබා දීම ඇතුළු ඉලීම් 10ක් මුල් කරගනිමින් මෙලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. ඒ අනුව උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැය 4ක පමණ කාලයක් මෙම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකීන් සිය සේවයෙන් බැහැරව සිටියා. කෙසේ වෙතත් මෙම සේවකීන් පවසන්නේ වැඩ වර්ජනය සිදු කිරීම මගින් ඔවුන් ඉල්ලා සිටින ඉල්ලීම සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දිවයිනේ සීලුම රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා ගනිමින් ඉල්ලීම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරගෙන යාමට සිය පාර්ශවය බලාපොරොත්තු වන බවයි. අපි 2014 ඉඳලා මේ සටන දියත් කරලා තියෙන්නේ. මේ ඉල්ලීම් 10 ඉල්ලගෙන 2010 ඉඳලා අපි මේ උද්ඝෝෂණය කරනවා, පිකටින් කරනවා. මේ වෙනකන් කිසිම සාධනීය පිළිතුරක් නැහැ. අපේ මේ ඉල්ලීම් 10 දෙනතුරු අඛණ්ඩව අපි ඉදිරියට මේ ක්‍රියාමාර්ගය අරගෙන යනවා කියන ලංකාවේ සියලුම රෝහල් ඒකාබද්ධව ඒ වගේම නුවරළිය මහ රෝහල ප්‍රමුඛත්වයෙන් නුවරළිය දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ පොඩි රෝහල් වලින් සියලු දෙනාම අද දිනේ මේ සටනට එක්රොක් වී සිටිනවා. අපේ සියලු දෙනාගේම ඉල්ලීම මේ රජයට බල කර සිටින්නේ මේ වෘත්තීය අරගලයෙන් අපිටම සහනයක් ලබා දෙන්න ලෙස. සංවර්ධනයේ හරහා පුරවැසියන්ට හිමිවන ප්‍රතිලාභවලදී පාට පක්ෂ බේද නොසලකා හැරිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෞභාග්‍යයේ ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන වෙලාවේ අපිට පුංචි හැඟීමක්වත් තිබෙන්නේ නැහැ මෙවැනි වසංගතයක් ගැන. එදා අපිට තිබ්බා යම් හැඟීමක්. යුද්ධ තිබ්බේ කොතනද? තෙල් මිල කොහමද? හැබැයි අද ඊටත් වඩා දරුණු තැනකට ඇවිල්ලා. මේ වෙනකොට ලෝකේ රටවල් 194 10 ස්ථානයට මෙය පාලනය කරන රට බවට පත් වෙලා තියෙනවා. ඒ ඉලක්කය වෙන්නේ සෙළම පුරවැසියන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙමින් මේ සමාජයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් පුරවැසියන් බවට පත් කිරීම. ගම සමග පිළිගන්න. මේකට විවේචනයක් තියෙනවා. ඒ විවේචන ලක්කේවා අපි හිතර ගත යුතු මේ සංවර්ධන වැඩපිළිවෙලවල් කියලා කිව්වහම කාරු හරි ඒක ආණ්ඩුවකට ගැට ගන්නවා. සංවර්ධනය කියන්නේ රටේ පුරවැසියට කරන දෙයක්. ඒ පුරවැසියට එන ප්‍රතිලාභය පාට පක්ෂවලට ගහන එක නතර කර යුතුයි. අපි යුද්ධ කරන තීන්දුව කරාට පස්සේ එවකට ජනාධිපතිතුමා මගෙන් වචනයක් පමණයි කිව්වේ මේක ලෝකේ ගෙන යන මාධ්‍ය හරඹය LTT සංවිධානය විසින් නම් වශයෙන්ම ප්‍රකාශ කරලා කිව්වා. මෙය යම් කිසි විදිහේ පාලනයක් නොකරොත් බිමේ ගෙනියන යුද්ධය අපට අපහසුයි. Center for National Security කියනක නම දැම්මෙත් මම. ඒක දේශපාලන මට අපිටාවක් නෙමෙයි. රටේ පුරවැසියා ආරක්ෂා කිරීමේ වගකීම. ප්‍රති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංශෝධනය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන මෙලෙස සංශෝධනයකටයි ලක් කර තිබෙන්නේ. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 දක්වා ඉහළ දමා තිබෙනවා. රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක්ම ඊට ඇතුළත්. මේට අමතරව නව ගැසට් පත්‍රයට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්වනවා. නව ගැසට් පත්‍රයට අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හතක් ඉඩම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. පෙබරවාරි මාස 15 වනදා දින ඇතිව නිකුත් කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ අමාත්‍යංශ සහ විෂයපතයන් වෙනස් වීම සම්බන්ධයෙන් අද පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පළ කළා. ඔබතුමාලා දැනටමත් දන්නවා ඇති අමාත්‍යංශයේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් රාජ්‍ය අමාත්‍යංශයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය. ඒ කියන්නේ කනගාටුවෙන් වුණත් කිය යුතුයි ඔබලා සමග මේ විදිහට පැවැත්වෙන අවසාන රැස්වීම මේක. නමුත් එහෙම ගැසට් එකක් ආවා කියලා අපි කරගෙන ආපු වැඩ පිළිවෙල හදිසියෙමට නවත්තන්න අවශ්‍ය නැහැ. මේ විදිහටම වැඩ ටික කරගෙන යමු. වෙනත් ලේකම්වරයෙක් එයි ස්වදේශ කටයුතු කොට්ටාෂේ බාරව. නමුත් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමයි ඒ අමාත්‍යංශයේ ලයින් මිනිස්ට්‍රි එක ඇවිල්ලා ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක. ඒ කියන්නේ ඕවර්ඕල් ඉන්න ලේකම්වරයා මමමයි. ඒ කියන්නේ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියත් මමමයි. ඔය ලයින් මිනිස්ට්‍රි යටතේ තියෙන ස්ටේට් මිනිස්ට්‍රිස් ඔක්කොටම. ඒ වගේම කැබිනට් පේපර්ස්, කැබිනට් තීරණ ඒ ඔක්කොම යන්නේ මගේ හරහා, මගේ සහ මගේ අමාත්‍යවරයා හරහා. ඉතින් මගේ අමාත්‍යවරයා ඉන්නේ අධිකරු ජනාධිපතිතුමා, ඒ කියන්නේ කැබිනට් අමාත්‍යංශය. ඉතින් අපේ ඒ සම්බන්ධතාවය එහෙම තියෙනවා. නමුත් අර මේ වගේ රැස්වීම වලදී මගේ සහභාගීත්වය සමහර විට ටිකක් අඩු වෙන්න පුළුවන්. මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රුයල් අද්විරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රට තුල දවසින් දවස විවිධ මාතෘකා ගොඩනැගී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරමින් සහ අරගල කරමින් වාද විවාද පවත්වමින් සිටින අතරතුර යලිතොරක් රට තුල මත්ද්‍රව්‍ය ව්‍යාපාරම හිස ඔසවා ඇද්ද යන පිළිබඳව සැක මතුවනවා. ආරක්ෂකංශ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිදු කරන අකණ්ඩ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරම පිටුදැකීමට ගන්නා උත්සාහනීය ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාපාරකරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමද විශාල වශයෙන් ගතෝ දින කිහිපයතුල වාර්තා වුණා. ඊයේ දින නුගේගොඩ ගම්සබහන්දිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග හෝටල් කළමනාකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. කෝටි ගණනක් වටිනාකමක් සහිත මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සමග පිළියන්දල බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ සමත් වුණා. සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. සැක කටයුතු අදාළ යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. මෙවන විට අනාවරණය වී ඇත්තේ පැන ගිය පුද්ගලයා කැස්බෑව නගර සභාවේ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි. මේ අතර රට තුර පවතින මත්ද්‍රව්‍ය ව්‍යාපාරම මැඩ පැවැත්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය විශ්‍රාමික රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මත්වදුරු වළක්වන්නට නම් අපි එක කොටස් තුනකින් කරනවා. පළවෙනි කොටස තමයි අපි මත්ද්‍රව්‍ය රට තුළට එන එක බොහෝ දුරට වළක්වන්න. දෙවෙනි එක තමයි අපි ඉල්ලුම අඩු කරන්න තමයි ඊළඟ අපේ තියෙන අභියෝගය. ඉල්ලුම තියෙන විශේෂයෙන්ම බාල පරම්පරාව තුළ. තුන්වෙනි කොටස තමයි අපි මීට පස්සේ ඇබ්බැහි වෙච්ච අය ඇඩික්ස්ලව අපි බන්ධනාගත කරන්නේ. අපි වුණ කෙලින්ම පුනරුත්ථාපන කඳුළුවලට යවනවා. මොන බලවතාගේ දරුවා වුණත් ඔවුන්ව පුනරුත්ථාපනය කරන ගමන් ඉතාම දැඩි ලෙස අපි ක්‍රියා කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, තැරවුකරුවන් ඒක අලෙවි කරන අය මොනතරම් අඩු ප්‍රමාණයේ වුණත් ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ තරම් දින්දන් අපි වැටලීම් කරනවා. ඕන කෙනෙකුට
එකයි 997ට 1997ට දුරකථනයෙන් ඇමතුම් දීලා ඕනම අවස්ථාවක මද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අපිට කියන්න අපිට ඒ වහාම ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා මොකද රටේ සංවර්ධනයට අවශ්‍ය කරන අපේ බාල පරම්පරාව මේ වගේ මත් උදුරට ඇබ්බැහි වුණාට පස්සේ අපිට රටක අනාගතයක් අපිට හිතාගන්න බෑ भारतीय जनता पक्षे विसिन श्री लंकावे सह नेपाले अभ्यंतर देशपालन कटियुतु संधा अवतीर्ण वीमे सलसुमा कैति बवट इंडिया स्वदेश कटियुतु अमात्यवर्या विसिन सिदुकल प्रकाशय संबंधेन इंडियावे नेपाल तानापतिवर्या अदसिय विरोधय पलकर तिबेनवा मे अतर मे संबंधेन अद दिनेदीद महासंगरत्ने अतुलु देशपालनाक्चेन अदहस पलकरा भारतीय जनता पक्षे विसिन श्रीलंका सह नेपाले अभ्यंतर देशपालन कटियुत संधा अवतीर्ण वीमट सलसुम करैति भव पसुगिय दिनक त्रिपुर प्रांत प्रधान अमात्य डिप्लब डिब महता विसिन अनावरणीय करनु लबुआ इंडिया अभ्यंतर कटियुत अमात्य अमित शाह महता विसिन सिदुकल आंदोलनात्मक प्रकाशयक आरंभया मेम प्रकाशय सिदुकर तिबेनवा इंडिया अग्रामात्य नरेंद्र मोदी महताद भारतीय जनता पक्षे नियोजनीय करन अतर पसुगिय 14 वनदा चेन्नाही पैवति उत्सवेकदी अग्रमात्य मोदी महता प्रकाश करते श्रीलंका द्रविड जनता शुभ साधने वेनुवेन सी राज्य कैपवन बवाय लियापादिंची सामाजिक संख्या अणु भारतीय जनता पक्षे लोके विशालतम क्रियाकारी पक्षेवन अतर इमलैस्तुवे देवन स्थाने पसुवान्ने चीने कम्युनिस्ट पक्षेयाय इंडिया कांग्रेसे मेन्म कम्युनिस्ट पक्षेद भारतीय जनता पक्षे विसिन कलापे रटवल अभ्यंतर देशपालने संदहा अवतीर्ण वीमट दरन व्यायम हेला दकैति अतर अद दिने विदेश माध्य वार्ता करति मुने प्रजातंत्र विरोधी मेम प्रकाशे संबंधेन नेपालीय दस्य विरोधतावय पालक रहति बवाय इंडियावे नेपाल तानापति निलंब आचार्य महता विसिन इंडिया विदेश कटियुतु अमात्यांशे नेपाल सह भूतान एकाबद्ध लेखम अरिंदम बाक्षी महता वेत दुरकथन एमतुमक लबा देमिन संधान कर एत्ते मेम प्रकाशे पिलिबंद अप्रसादय पालकर मे संबंधेन पहेदिली किरीमक सिदु करन लेसाय इंडिया अभ्यंतर कटियुतु अमात्य अमित शाह विसिन सिदु कल प्रकाशे संबंधेन अद दिनेद देशपालन वेदिकावे विविध अदहस पलवुना श्रीलंका भारतीय जनता पक्ष कार्यालय देश पालन श्रीलंका संबंध देश पालन आवश्यकता श्रीलंका ऋजुलेम युदा गनीमट गुदुर गनीमट गन्ना प्रयत्न अभी दखी वहां श्रीलंका अजय मेवन आक्रमण किसी से इड तपन्न भारतीय जनता पक्ष पेराटे देशपालन प्रकाश कल भारतीय जनता पक्ष विदेश पक्ष लंका मेतिवरण දැන් ලෝක බලවතුන්ගේ බල අරගලයක න්‍යාය පත්‍රයට අපේ රට දැන් ඇතුළු කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන අර වෘත්ති සමිතිය ගෙන්නපු වෙලාවේ වරාය අරගල යනකොට හම්බන්තොට අරගොල්ලෝ චීනයට දීපු නිසා ඉන්දියාව කියනවා අපිට කොළඹ දෙන්න කියලා ඉතින් මොකද කරන්නේ ඕගොල්ලෝ මේකට තේරුම් ගන්නලු නේද තේරණ එක තමයි අපිට තියෙන අප්සෙට් එක मोदी अगमेट तमिलनाडु इधिमेतिवर्ण जयग्रहण कर अनुगामिक विविध वेदिकावल विविध कथा कटिंग वचन विदेश मोदी अगमेवत्मेंसा बोरवट विपक्ष कलबल वेन्टे मिराटे जनता कलबल वेन्टे අපේ රටේ නීතියගත්තමත් අපි හිතනවා වෙන රටක පක්ෂයකට අපේ රටේ ශාකා පිටවන්න එහෙම නීතිමත් තත්යක් නැහැ. එහෙම මැතිවරණ ඉදිරිපත් වෙන පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි මේකෙන් දකින්නේ අපේ රටේ ආණ්ඩු අනුගමනය කරන මේ යටත් වෙච්ච දීන වෙච්ච ප්‍රතිපත්තිය නිසා වෙන රටවල පක්ෂ නායකයෝ ආණ්ඩු අපේ රටට බලපෑම් කරන්න පටන් අරන් තියෙනවා. ඒ බලපෑම් කිරීමේ එක අවස්ථාවක් ලෙස තමයි මේක අපි දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ වගේ විශාල පක්ෂ කන්දරාවක් තියෙන රටකට ගලියස්සේ හරක් වගේ අය භාර්තීය පක්ෂය විල හැම දෙයක් කරා කියලා මම නම් හිතන්නේ නැහැ. මේකත් මේ බොරු ප්‍රචාරයක් කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. කැලින්ම පක්ෂයක් හදන්න බෑ. තව රටකට ආවිල තව රටක අපේ රටේ නැතිවම දැන් කොමිෂම තියෙනවනේ. කොමිෂමේ පක්ෂය බාර ගන්නත් තෝරන්නේ. දැන් එක රජෙක් යටතේ රටවල් ගොඩක් ලංකාව ඇතුළට ඇවිල්ලා එක පාර්ට්ම රට අල්ල ගන්න ස්වභාවයක් අපිට පේනවා. එක පැත්තෙන් චීන ඇවිල්ලා අල්ලගෙන යනවා. අනිත් පැත්තෙන් ඉන්දියන් කාර්ය අල්ලගෙන යනවා. ලංකාවේ දූපත් ටික අල්ලනවා, රටේ වරායවල ටික අල්ලනවා, ආර්ථික මර්මස්ථාන ටික අල්ලනවා.
ඉන්දියාව ලංකාවත් එක්ක එකට යටත් විදිතවාදයෙන් මිදෙන්න සටන් කරපු රටක්. ඉන්දියාවේ ඇතම් මැමතිවරු අද කතා කරන විදිහට නව යටත් විදිතවාදී සංකල්ප මත ශ්‍රී ලංකාව යටතට ගැනීමට සැලසුම් තිබෙනවාදයි සැක ඇති වෙනවා. දීර්ඝ කාලයක් අපේ වැඩිමහල් සහෝදරය හැටියට සලකපු ಭಾರತೀಯ ආభాෂය ලැබපු ශ්‍රී ලංකීය අනන්‍යතාවයේ අභිමානය ආරක්ෂා කරමු. අපි ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. BJP එකෙන් ශාඛාවක් ලංකාවට පිටවන්නට ගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කොහොමදත් අපි ඉන්දියාවේ ප්‍රධානාධිපතිතුමාගෙනුත් ගැන කතා කරලා හැදිරි කිරීමක් ගත්තොත් හොඳයි. 12 දෙක අතර දැන් යම් කිසි විරසභාවයක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩුව තමයි ඉතින් මේ වැනි තත්වයක් රටට ගෙනාවේ. ලංකාණ්ඩුව එක එක කොටස් එක එක රාජ්‍යයන් වලට ලබා දෙන්න කටයුතු කරමින් විශේෂයෙන්ම චීනය වගේ ප්‍රසංගත ස්ථානත් එක්කලා දූපත් වගේ වටිනාකම් දෙන එක ඒවා හුදකලාතැන්. මේ හුදකලාතැන් බාර දීම ඉතාමත්ම භයානක තත්වයකට අපට මුහුණ දෙන්නට වෙයි. එන රට අනාරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගන්නට වෙනවා. ඒ නිසා ආණ්ඩුවට බුද්ධිමත් වෙන්න ඕන ලෝකයේ අනිත් රාජ්‍යත් එක්කලා ගනුදෙනු කිරීමේදී. ලංකාණ්ඩුවට තරවටු කිරීමේ අදිටනින් මෙවැනි දේවල් කරනවා වෙන්න පුළුවන්. හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිෂාරා ජයරත්න මෙණවිය පවසනවා. අද දින ගරු නීතිපතිතුමා විසින් හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය අත්අඩංගුවට ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වූ විමර්ශන උද්ෘත අධ්‍යයනය කරන ලදී. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 102 හා 113 ආවන වගන්තිය එනම් කුමන්ත්‍රණය කිරීමේ වරද සහ ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ 2.1 ඌ වගන්ති යටතේ එනම් අන්‍යාකාරයන් සහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ජාතිවාදී අසංහතිය නැතහොත් දුර්චේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සැලැස්වීම හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කිරීම යන වරදවල් සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3.1 වගන්තිය යටතේ එනම් එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම යන වරදවල් සම්බන්ධයෙන් විශ්වාස කටයුතු තොරතුරු විමර්ශන අනුව අනාවණ්‍ය වී ඇති බැවින් හිජාස් හිස්බුල්ලා එම වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුට එම චෝදනා පහදා දී ප්‍රකාශයක් සටහන් කර මහේස්ත්‍රාත් අධිකරණයේ කනු වාර්තා කරමින් ඔහුව අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රසාද් මදුරංග කෝදාගම හෙවත් චූටි නමින් අනුවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සමග තවත් සැකකරුවෙකු මතුකම බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේම ඔහු සතුව තිබූ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිගේ බිරිඳ ගමන්ගත් මෝටර් රථය අද පෙරවරුවේ කොළුපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා. රත්නපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරුකට අනුව අතුරුකිරිය ප්‍රදේශයේ පාතාල නායකයෙකු වන ලඩියාගේ සමීපතම ගෝලයකු ඇහැලියෙකුට තලාමිටිය වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 2.2 වර්ගයේ රිවොල්වරයක්ද සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ගාල්ල මීපාවල ප්‍රදේශයේ ඉපැරණි නිවසක රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා පෞරාණික භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු පොත්තර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉල්ලීම් තුනක් මුල් කරගෙන සමස්ත ලංකා අන්තර්පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අද පෙරවරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් දියත් කරනු ලැබුවා. ඉමතුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී AP අරුණ මහතා ප්‍රදේශයේ සිදුවන වන විනාශයට විරෝධය දැක්වීම සඳහා ප්‍රාදේශීය සභා රැස්වීමට පැලයක් සමග පැමිණීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කිරීමත් සමග සභාව උණුසුම් වූයේ මේ ආකාරයෙන්. එම
පුවතත් සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sindhanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.